දෙස්ක 25 වැඩක් නැහැ කියන එකෙන් දැන් අහනවා අපි. මොකද්ද හරණි අමරසූරියගේ තියෙන වැරද්ද? පාර්ලිමේන්තුවේ ඉන්න අපේ රටේ උගත්කම තියෙන විශ්වවිද්‍යාලයේ හොඳට දරුවන්ට උගන්වපු අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ආධ්‍යාපන ආචාර්ය පත්වීමක් තියෙන සමාජ විද්‍යාව ගැන දන්න ඒ උගත්කම පොතට විතරක් සීමා නොවෙච්ච විශ්වවිද්‍යාලයට විතරක් සීමා නොවෙච්ච සමාජ ක්‍රියාකාරණයක් හැටියට වැඩ කරපු හරණි අමරසූරියගේ තියෙන වැරද්ද මොකද්ද? හරණි අමරසූරිය අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරිය මාලිමාව නියෝජනය කරන්නේ කාගේ හරි රුපියලක හරි මුදල් වංචා කරලා තියෙනවද? හොරගම් කරලා තියෙනවද? හොරුන්ට දඬුවම් දෙන්න කියන සටන් පාඩේ තියෙන හොරුන් එපා කියලා කියන මේ පාර්ලිමේන්තුවේ හොරු එපා කියලා කියන අයගෙන් අපි අහනවා හරණි අමරසූරියත් එපාද? අපි ගලින් කතා කරමු. විජිත හේරත්ගේ තියෙන වැරද්ද මොකද්ද? මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 20කට වැඩි කාලයක් හිටියා. මේ පාර්ලිමේන්තුවේ 2006 අවුරුද්ද ඉඳලා ඉන්නවා. ඇමතිකම කළා සංස්කෘතික ඇමතිකම. සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමතිකම කරද්දී මේ ලංකාවේ තිබිච්ච අසභ්‍ය සිනමා ශාලාවල කටවුට් ගහන එක නතර කරන තැන ඉඳලා ලංකාවට පෘතුගීසි 1505 අරගෙන ගියපු අපේ රටෙන් ගෙනිච්ච ජාතික සම්පත් 2005දී නැවත අය කරගන්න නැවත ලබා ගන්න නීති හදලා අය කර ගැනීම දක්වා සියල්ල සිද්ධ කරපු නායකයා කවුද? මොකද්ද කරපු වැරද්ද? ඔය නෙළුම් පොකුණ හදාගෙන වෙලාවේ ඒ නෙළුම් පොකුණ ගිවිසුම අත්සන් කරලා ඒකට අවශ්‍ය කරන සියලු දේ කරගෙන ඒ නෙළුම් පොකුණේ අයිතිය ලංකාවට ගන්න මූලික වෙච්ච කෙනා. එක රුපියලක් මහජනතාවගේ ධනෙ මංකොල්ල කාලා නැහැ, හොරකම් කළා නැහැ, වංචා කළා නැහැ, උසාවියක නඩුවක් නැහැ. ඉතින් විජිත හේරත් මොකද මේ පාර්ලිමේන්තුවේ දෙන නොකරපිල්ල? ඇයි 225ම දානක දඬ යද්දාන්න? අනුරු කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ හැමදාම අංක 1 හැම දෙයකින්ම අංක 1 ඉදිරිපත් කිරීමෙන්, තර්ක කිරීමෙන්, කතා කිරීමෙන්, වාද විවාද වලට සම්බන්ධ වීමෙන් හැම දෙයකින්ම ජනතාවගේ පැත්ත ඉදගෙන හොරුන්ගේ පැත්ත ඉදගෙන නෙමෙයි කවදාකවත්. හොරුන්ගේ පැත්ත ඉදගෙන නෙමෙයි. හොරුන්ගේ රෙදි ගැලෙව්වේ එයා. අද හොරු අපට එපා කියලා පාරේ බහින හැම සහෝදරයක් සහෝදරියක්ම දන්නේ නැති කාරණාවකුත් තියෙනවා. ඒ හොරු අපට එපා කියන මතය ඕගොල්ලෝගේ ඔළුවට ගෙනාවේ වෙන කවුරුත් නෙමෙයි අනුර කුමාර දිසානායක. අනුර දිසානායක නැත්තම් අද මේ රටේ හොරු පිලුම් ගන්නවා. අද හොරු මේ රට මේක මීට වඩා ඉතුරු ගන්නෑ. මේ තරමින්වත් ඉතුරු ගන්නෑ. අනුර කුමාර දිසානායක නැත්තම් මේ රට අද විකිණිලා ඉවරයි. මේ රට මෙතන නෙමෙයි තියෙන්නේ. එහෙනම් ලෝක සිටියමෙන් අයින් කරන මට්ටමට විනාශ කරනවා. එහෙනම් මොකද අනුර කුමාර දිසානායකගේ තියෙන වැරද්ද? 225ම කොට දාන්න මොකද්ද තියෙන සුසුකම්? එහෙනම් අපි කියන ඕගොල්ලෝ ඕන ගානක් දාගන්න. හැබැයි අපේ තුන් දෙනා උතන දාන්න බෑ. අපේ තුන් දෙනා උතන දාන අයිතියක් නැහැ. ඒ අයිතිය ගන්න දෙන්න එපා කාරවක් කවුරක්වත්. ඒක දෙන්න එපා. මේ සඩන් පාට හදන්නේ නිකන් නෙමෙයි. කලින් ගෝඨාභය රාජපක්ෂ දෙන්න පාර කපපු කට්ටිය, මතවාදී හදපු කට්ටිය 225 වැඩක් නැහැ. ඒක තමයි ඒක නිසා ගෝඨා හොඳයි කියාගෙන ආපු කට්ටිය තමයි අදත් මේ නැවතවතාවක් 225 වැඩක් නැහැ කියලා කියන්නේ. 225 වැඩක් නැද්ද කවුද කියන්නේ? ඕකෙන් සුද්ධ කරලා ගන්න ඕන. ඕකෙන් පෙරලා ගන්න ඕන. ඕකෙන් පෙරලා ගන්න ඕන. ඒ නිසා අපි කියන්නේ රජානෝ යවල පුතානෝ ගෙනාවයි කියලා ප්‍රශ්න විසඳන්න නැති බා අපි දන්නවා. හැබැයි රජානෝ යවන්න ඕන, පුතානෝ ගෙදර තියන්න ඕන, මේ රට ආදරය කරන ජනතාවාදී පාලනයක් මේ රටේ හදන්න ඕන. පාරේ බහින හැම සහෝදර සහෝදරියක්ගේම හැම දුවෙක් පුතෙක්ගේම වගකීම තමයි අන්න ඒක. මොකද්ද මේ දූෂිත ආණ්ඩුව පළවා හරින්න ඕන වගේම ජනතාවාදී පාලනයක් හදන්නත් පාරට එන්න ඕන. පාරට එන්න ඕන. පාරේ ඇවිල්ලා අරගල කරන්න ඕන, සටන් කරන්න ඕන. අපි කියන ඒකටත් මහන්සි වෙමු. එහෙම කරාම තමයි මේ වරාය ආරක්ෂා වෙන්නේ. ඊළඟට එන ජනතාවාදී පාලනය මෙරටේ ජනතාවට වග කියන ආණ්ඩුව, ඒ ආණ්ඩුව හරිමග ගෙනියන්න, ඒ ආණ්ඩුව නිවැරදි පාර ගෙනියන්න, අපේ අඩුපාඩුකම් හොයලා පෙන්වන්න මේ අද පාරේ අරගෙන සහෝදරුන්ට සම්පූර්ණ අයිතිය තියෙනවා. ඔවුන් පාරේ ඉන්න ඕන, ඔවුන් අරගල කරන්න ඕන. අපි හැබැයි එක සහතිකයක් දෙනවා. අපි ජාතික ජනබලවේගයේ පාලනයක් ඇතුලේ එහෙම ජනතාව පාරේ තියන්න ඉඩ තියන්නේ නැහැ. ඒ වැරදි සියල්ල නිවැරදි කරන පාලනයක් අපි හදනවා. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.